සන්තයවක්කට සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සත සව සහය ප්‍රධාන ප්‍රවෘති විකාශයයි මෙලෙසින් ආරභ වන්නේ. මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමෙන් සිරස් සලවෙතයි අවදහනය රටම හඬවා අවසන් ගමන්ගේ පුංචි ජෝනතන් සැකපිට ආධිකරණයට ඉදිරිපත් කළ සයාට ඇ. ක්මීමමන පොලිස් වැඩිතැබීවක් සැකරුවෙකුට තුවාලයි. අවුරුදු හතරක් තුළ දුක්පත් වූ ශ්‍රීලාංකිකීන් මිලියන හතර. සහනා අධාරදීල මදිී ඉපයිම් මාර්ග වහා හදන්න මාචාරයේ වසන්තාතුකෝරල කියයි. ඔක්තෝබර් වලට පෙර IFF එකඟතා සම්පූර්ණ කරන්න හදන සේම්බලා පිටිය. ප්‍රක්ෂණය ටෙලිකොම් විදුලි බල මණ්ඩලේ විකිනීමට එරහිව අදත් පාර්ශව රැසකින් චෝදනා. විද්‍යුත් විකාශන පනත සම්මත කරගත් පසු ප්‍රවෘති වලට කියන්ට වෙන්නේ රනිලුත් හොඳා මහින්දත් හොඳ පුතාලත් හොඳ විකිනීමත් හොඳ ඔ කෝටම වඩා අF දෙයුොත් හොඳ කියලා විතරමයි අද ටෙලිවැැකයෙන්. විශ්වවිද්‍යාලවල කීර්තිනාමේ යළි ගොඩනගන්න හදන ජනපතිරනිල්. බුද්හගම දේශපාලල ආයුදයක් කරගන්ට එපා විපක්ෂනායක සජික්තෙල්ලයි. ආණ්ඩුවේ සමහරදේවල් වලට එකඟ නැති නාමල් න්‍යාමනයෙන් හා නීතියෙන් මාධ්‍ය හදන්න බැරි බව කියයි. ස්‍යත ප්‍රෘතිවලට තවත් සම්මානයක්. තදටම වැස. ඩෙගුරෝගීන්ගෙන් සියට විසි පහකන් පාසැල් දරුවන්. ඩෙංගු අධි අවදානම් කලාප හැට හත දක්වා ඉලට ඇස් වෙනුවෙන් හඬා වැටෙන කරාපිටිය රෝගීන්. සුහුරු වාරිවල නොහුරු වැඩගැන ගොවිජන එකමතුබේ හෙළිදරව්ව. විදුලිය විකිනීම ජාතිකාරක්ෂාවට තර්ජනයක්න් ලංකාව විදුලිසේවක සංගමේ කියයි. දේශය පුවත් වෙතටයි මුලින්ම අවධහනය. මාලබේ හල්බරාව ප්‍රදේශයේ දී අභිරහස් ලෙසමියගිය පුංචි ජොනතන්ගේ දේහේ පිළිබඳවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා. ඒසි අල්ලන්ගේම දෙනෙතට කඳුලක් ඇක් කරමින්. මාලපේ හල්බරාව ප්‍රදේශයේ පදිංචිව සිටි ජොනතන් මාක් ෆොන් සේකා නම්, කොඩා දරවා කැපුම් තුවාල සහිතව මේකුස්තිබුණේ පසුගිය අටබනතයි. ඒ ඔහුගේ උදුර ප්‍රදේශයට සිදු වූ බරපතුල තුවාල හේතු වෙනේ. මේ මුෂ්‍ය ාහතයක් යන පදනමින් විමර්ශණ ආරම්භකිරීමටයි පොලිසිය කටයුතු කළේ ඒද අදාළ දරවා රැඳී සිටි වැඩබිමේ කනකොල කපමින් පුදකලකු රැදි සිට තිෙමුණ. අදාල තනකොල කපනයන්ත්‍ර වූ දෝෂා කේතුෙන් එය පාලනය කරකතනු හැකිව මෙම අනතුර සිදු වූප පයි. ඔහු පොලි සිට ප්‍රකාශ කරති බුණේ ඒ අනුව අදාළ පුදත් කලයා පසු කියදා අත්තරංකොටකත් අත. ඔහු ඒයේ දින අධිකරණයට දිරිපත් කරුණ. ඒද හු ලබන පහලොස් වනදාතෙක් රක්ෂි න්ඳනාකාරගතකිරීමටයි අධිකරණය නියෝග කළේ. එසේම මෙම සිදුවීමට අදාලබ මියගේ කුඩා දරවාගේ සයාාත පොලිසිය අතරංකොටකත් අතර අද ඔහු අධිකරණයට දිරිපත් කෙරුණ. අනතුරුව ලක්ෂ තුන බැකින් වූ ශී ඇප දෙක්. මත අදළ පුද්ගලයා මුදා හැරීමටයි අධිකරණයණ යෝග කළේ. මෙ අතර අවාසනාවන්ත ලෙස මියගිය පුංචි ජනතන්ගේ දේහෙට අවසන් ගෞරව දැක්වීම සඳහා අදත් විශාල පිරිිසක් පැමිණිය දේහෙ පිළිබන්ඳ අවසන් කටයුතු අද සිදුකෙරුණේ කලා හෙන පොදු සුසානභූමියතිේ. ක්මීමමන ප්‍රදේශයේදී පොලිසිය සිදු කළ වෙඩිතබීමකින් එක් පුද්ගලයකු තුවාන්න ලබා තිබෙනවා. සැකසාහිත පුද්ගලීන් දෙදෙනෙකු පරීක්ෂා කිරීමට පොලීසිය උත්සාහ කිරීමේදී මෙම වෙඩිතබීම සිදුව ඇත්තේ. අතරංගුවට ගතුන් සැකරුවන් දෙදනා ලබන විසිවනිදා දක්වා රක්ෂිතය බඳනාගාර්ගත කළ බවයි, පොලිස් මාධි ප්‍රශක ජේෂ්ඨ පොලි අධිකාරරි නීටීතඥ නිාල් තල්දූග ප්‍රකාශ කළේ. අක්මීමන වළහන්දුව ප්‍රදේශයේදී වැඩිතැබීමකින් පුද්ගලෙකු තුලල බාතිබනවා. ඒ රාත්‍රියයේ මෙම වැඩි ැබීම සිදු ඇති බවයි. පොලිසිය පැවසුවයි අක්මීමන වළහන්දුව නුගදුව අතුරුමාර්ගයේදී, සැක සහිත පුද්ගලින් දෙදෙනෙකු පරික්ෂාකිරීමට, පොලිස් නිලධාරින් උත්සාකිරීමේදී, එක් පුද්ගලයකු යතුරපැදියකින් පලාගොස්තිබෙනවා. සෙසු පුද්ගලයා පරික්ෂාකිරීමේදී. ඔහු පොලිස්නිලධාරින් සමඟ පොරබැදීමක් සිදුකර එක් නිලධාරීකුගේ ජංගමදුරකත්්‍යනය රැගෙන පලාගොස් ඇති බවයි. පොලිිය සඳ හන් කළේ සැකරු අත්තරංගොට ගැනීම සඳහා පොලිසි නිල්ලධාරින් විසින් වැඩි ප්‍රහාර දෙකක් එල්ල කරතිබෙනවා මෙම වැඩිතබී මහමුේක් සැකරුවෙකු තුවාල ලබාතිබෙනවා. තුවාල ලැබූ සැකරු පසුව කරපටිය ශික්ෂණ රහලට ඇතුළත්වඇති අතර රෝහලින් සිදු කළ දැනුම්දීමකට අනුව ඔහු අතඩංගුවට ගත් පවයි පොලිසිය සඳ හන් කලේ මේවනවිට එම සැකරු පොලිස් ආරක්ෂාවයටතේ රාපටිය ශික්‍ෂණ රහලේ ප්‍රතිිකාර ලබනාතර යතුරු පැදියෙන් පලාගිය සැකර අත්අඩංගුවට ගැතිබෙනවා. සැකරුවන් සිටිස්ථානය ගල්ල අපරාධ පරික්ෂණ නිලධාරින් පරිීක්ෂා කිරීමේදී. එමස්ථානයේ තිබී ටීපනස් සයවර්ගේ ජීව උන්ඩ එකසිය පහක් සහ අත්භෝම්භයක් සොයා ගැනීමට සමත්ව තිබෙනවා. අතඩගොට ගත් සැකරුවන් වයසෞුරුදු දහනමය සහ විසික යන වයස්කාණ්ඩවල පසුවන පුදගලින් බවයි පොලිසිය සඳහන් කළේ. සිදිය සබන්ධයෙන් විමචනයක් ආරම්භ කල තියෙනවා අද මෙම සැකරුවන් දෙදන ගරු අධිකරණයට. ඉදිරිපත් කර අක්මට පොලස්ානය මගේ ඔුන් එමස්සේ විසි වනදිය දක්වා රක්ෂිත බඳනා ගර ගතකිරීමට ගරු අධකරණය මගින් නියෝග කලලා තියනවා. සංවිධාත්ම ක පරා රන් බවට මතක් ොතුරු ලැබිල නෑමේ දන ේව ෑම ේෂය නම සොල් ලනවා වගේ පොිසි දරග සිංම ි බීම පොරන්දරට සධාර සිදදු කල න ය ට රග වශ විශන ද. අවරුදු හතරක් තුළ මෙරට දුප්පතුන්ගේ සංඛ්‍යාව තවත් මිලියන හතරකින් ඉහෙගොස් එබෙනවා. ඒරි දහස් ධහන මේ සිට දෙදහස් විසිතුන දක්වා අවුරුදු හතර තුළයි. එයනුව මෙරට සමස්ත ජනගහනයෙන් සයට තිස් එකකුම් දරිද්‍රතාවෙන් පෙළින බවයි වාර්තාාවන්නේ. මේ නවතම වාර්තාව එරිදක්වා ඇත්තේ ලර්නේඒෂයා සමික්ෂණ ආර්තනයයි. දරිතෘතාවයෙන් පෙළිෙන ජනතාවගේ, ආහාර අනාරක්ෂිත භවය දිනපතාහිළයමින් පවතින බව, මහච්චාරය වසන්තතුකෝරල පෙන්වාදෙනවා. දෙදහස් තහන මේ වර්ශයයේදී ශ්‍රී ලාංකිකයින් මලියන තුනක් දරිද්‍රතාවෙන් පෙළුණු අතර දෙදහස් විස්තුන වර්ෂය වනවිට දරිද්‍රතාවෙන් පෙළුණු ජනගහනය මලියන හතදක් වා කියල ගොස් ඇති බවයි. ලනේ ඒෂයා ආයතනය පෙන්වා දෙන්නේ. එය අනුව පසුගේ වසර හතර තුළ ශ්‍රී ලාංකිකීන්මලියන හතරක් අලුතින් දරිද්‍රතාවයට පත්ව ඇති බවයි අදාළ සමික්ෂණ වාර්තාවෙන් පෙන්වා දෙන්නේ. සමස්ත ජනගහනය ගත් කල ඉන් සියයට තිස් එකක් දරිද්‍රතාවයට පත්වඇති බවයි. අදා වාර්තාදත්ත පෙන්වා දෙන්නේ දෙදහස් විසිතුන සමික්ෂණයට අනුව දරිද්‍රතා රේකාවට පහලින් ජීවත්වන අයගෙන් සියයට අසුව එකක් ග්‍රාමීිය ප්‍රදේශවල ජීවත්වනවා දෙදහස් දහන මේ සිට මේ දක්වා කාලය තුළ ග්‍රාමිය දරිද්‍රතාාවේ සියයට පහළවේ සිට සියයට තිස් දෙක දක්වා දෙගුණ වී ඇති අතර නාගරික දරිද්‍රතාවය සියයට හයේ සිට සියට දහට දක්වා තෙගුණ වී ඇති බවයි අදාළවාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ දරිදතාාව හමුවේ වැඩිම බලපෑම එල්ලව ඇත් වත්තු ප්‍රජාවටයි වත්තු ප්‍රජාවගෙන් අඩකට වඩා වැඩි ප්‍රතිශත්තයක් ධරිද්‍රතාවයට පත්වති බවයි අදාල සමික්‍ෂණ වාර්තා පයෙන් වා දෙන්නේ මේ අතර ශ්‍රී ලංකාවේ පවතින ආහාර අනාරක්ෂිත භාවය පිළිබඳව පේරාදනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යා අධ්‍යනාංශයේ මහාචාරය වසන්තත්තුකෝරල අනතුරු ඇඟවීමක්ද සිදු කළ ලංකාව සිටන පවුල්ඇමිලියන පහයි දසම හතෙන් තියට කිිස්තුනක් පමණ ආහාර අතින් දැඩි අනාරක් ෂිතාවකට පත්තලතිනවා ඒ තුළ පුද්ගලයින් ලක්ෂ හැත්ත පහකට ආස්සන්න ප්‍රමාණයක් සිටිනවා ආහාර අනාරක්ෂිත පිරිස බොහොමයා පලාාත්වල සියයට අසූ පහකට වඩා වැඩි මට්ටමක පවතිනවා ආහාර සුරක්ෂිතව සිටින්නේ ඒයට පහළවක් වගේ පිරිසක් ශේෂයෙන් ආහාර සුරක්ෂිතතා දර්ශකයක් ගණනය කරනු ලබනවා මේ දර්ශකය අපි මේ වෙනකොට ඉන්නේ හැත්ත නමවනස්ථානය එදාස් දහනමය වෙනකොට අපි හිටිය හැට හය වනනිස්ථානයෙන් පසුග அவரது துணக்க காலையத்துள்ள ලෝකේ අනෙකුත් රටවල් වලට සාපේක්ෂව ලංකාව ආහාර අතින් සුරක්ෂිත නොව රටක් බවට පරිවර්තනය වෙලා තියෙනවා කියනක මෙතුලින් අපිට පැහැදිලි ආසියානු පැසිපි කලාපේතියෙන රටවල් විසිතුනෙන් ලංකාව විසිවන ස්ථානයේ සිටිනවා ලංකාවට වඩා අහාර සුරක්ෂිතතාවෙන් අඩු රටවල් කියන්නේෙ තුනයි රජය මිියන දෙකයි දසන් පහකට ආසන්න ප්‍රමාණයකට විධ ආකාරයේ මුදල් සහන ආද ලබාදීම සඳ ටයුතු. තියෙනවා නමුත් මෙවැනි සහන වැඩපිළිවෙලක් තුළින් පමණක් මේ ප්‍රශ්නය විසඳන්නට පුළුවන්කමක් නැහැත් අවශ්‍ය වෙන්නේ මේත් සමගම ඔවුන්ගේ ඉපයිුම් මාර්ග වර්ධනය කරන්නට ඔන් සවි බලගැන්න්නීම සඳහා යම් ආකාරයේ වැඩපිළිියවෙලක් රටතුළ ඉක්බනින් ක්‍රියාත්මක කළ යුතුයි එහෙම නැති වුණොත්න අනාගතයේ ශ්‍රී ලාංකික ජනතාවගේ නැතම් විශේෂ ළමාපාරපුර කෙරෙහි අධ්‍යාපනයේ සෞඛ්‍ය ආදී සෑම තත්ත්වයක්ම. විශාල වශයෙන් පිරිහීමටක ලක්වෙන්නට පුළුවන් කමතිය. ඉඩිරි මාස තුන ඇතුළත ජාත්තන්තර මූල්ල්‍ය අරබුදුලේ එකංඟතා සම්පූර්ණ කිරීමට කටයුතු කරන. බව මුදල් රාජ්‍යාමාතය රජචත් සය මලා පිටියේ පවසනවා. ජාත්තන්තර මූල් ඇරමුදලේ එකගතා හැට දෙකකින් මේ වන විට ඉටුකර ඇත්තේ එකගතා විසි්පහක් පමණක් බවට වෙටි රිස චාතනය හෙළි කළ සමික්ෂණ වාර්තාව පිළිබඳ අදහස් පල කරමෙනුයි රාජ්‍යමාතවරයා මේ බව සඳහන් කළේ. සමාෝජනති සැ්ටම්බර් මසිනතව මාමස තුනක කාලයක් තීර. අය මේ්‍රෙක තා නිසිපරිදි ඉතුවීමම සයාබලන්ඩ මහ බංක විසින් විශේෂකමටුව පත් කලතිර. ඒ කමිටුව කියන පරිදි අපි අපේ ක්‍රියාකාරි සැලස්ම කාල රාමෝත්තෙක් අපි ගටලුවක් නතු ඉදිරියට යනු කි පයක්ක්තිනේ කිින්ි පිෂ්ට කරගනයන අපිට එඉක්පින් අවධනයම් කරන්න අවශ්‍යකරනාව තිනවා හබැක්ගු පනත පාලිමිට සම්මට කරගන්නේක් බලාපොත්තුවා ඉතාමනු දදි කරන්න ඉටමතුරව අපේ රජාදයම් තම යම් ප්‍රමාණයක් වැඩි කරගතයුතුයි මම විශවාස කරන්නේ අපිට රුකු අභියෝගයක් නැතුව මේ ලක්කවලටයන් පුළුවන්ගේ අපි අයම ්‍රාත්ථක ඇතිකරනති එකගතා විශේෂයෙන්ම මේ රජයත මේ රටේ ජාතිී ආර්ථිකය අනගතය පිළිබඳ සුවිශේෂ ගමන මේ අපියන්නේ ති මේ ගම යනකුට අපි හම කෙනෙක්මඒ පිළිබඳ යම් කිසි කැපවීමකින් එක හොඳ අතා අවබෝධයකින් මේ එක නිතාත්තක්ක කලමනාරය වියුතුයි කියලා කල්පනාර නමක අපි දකිනවා තාමත් තමන්ගේ න්‍යය පත්ත්තෙක් ොරදී මාරුබන්්ඩ සූදාන පිරිසුත්ම සමාජ දකින. යෝජිත විකාශශන අධිකාරී පණත් කෙටුම් පද සම්බන්ධයෙන් ඇසුනු කතා දැන්. ආධ්‍ය රජය ජනාධිපති කියන විදියට හිටගැෙනන්නේ නැත්තන් ඇවිදින්න නැත්තං වාඩිවෙන් නැත්තං. එයායට ඒ බලප්‍ර අහිමි වෙනවයි කියන පනිවිඩ ලබාදීමේ වැඩ පිළිවෙලක් තමයි මේ පරත බගින්ගේන්න ඉතාම කෙටියෙන් කියනවන අර ෂට් සිද්ඩව් නැන් ගෙටවු් කියන ඒ න්‍යාය තමයි මේ රටට හඳුන්වා දෙන්න මේ ආද්‍ය විකාශන අධිකාරි පනත කියල අදහස් කරන්නේ. හරි පැහැදිරි පිකාශන අධිකාරි පනක් ඕන. ඒහෙම කිය මේ රට ඉතිහාසේ ජාතිවාදය වපුරන්න සමහර ජනවාද්‍යය කටයුතු කර. ඒවගේ මිත්‍යයා දෘෂ්ි කරණ වර්ධන කරන්නමට ජනවාද්‍යය උත්සාහ කර. මේතත්වයෙන් වැලකිලා රට ඉදිරිගමනට ප්‍රෝජනවත්තන විදිට මාදය හැරිීමක් තමයි රට බලාපොරොත්තුවෙන්නේ ජනතාාවබලාපොරොත්තුවෙ ඒකාරය කටයුතු කරන වන සමහරාය ඒතත්වයන් වොට වැට ඳින්න. සාධනය ජනමාද්‍යයට ඉඩ දෙන්නට ඕන ඔවන්ගේ අතිවාසික මාරක්ෂ කරගන්නට ඕන ඔන්ගේ ලිවීමේ කිවීමේ අවශ්‍යතාවයඒ වඋනන්දුව වැඩි කරගන්න ඕන. ඒයට පසු. සපයනතුව එක අඩුවක වගගේීම. පෞව කාේ මාතය සම්බන්ධය න පනත් පි පදව රන් කතා පහරල. මත නිදහස න්න මත්‍ය වේදීම නිදාසා රක්චා න්න. ඒේ ගේ රට පුරව ෞද්ලිත් රගේ. මත නිදහසන වා වෙලා පෞද්දිලිකත්වය කෙසන සම්ප්‍රදායන් අපි ඇත්තේ ං ස්වාස කර කැ යාමනකින් කරන්නබෑ. මාධ්‍යයේ මේට අඳුරනල දුන්නේ ක්ස ජාතික පක්ෂය උදාාරණයක්කැට එදදාා සමසය හැත්ත හතෙන් පස්සේ. ජපානයේ ආධාරාරගෙන ජාතික රූප න ශ්‍ර ලංකාවට අඳුනලදුන්න. දැයි ලබාදීපු මාත්‍ය ආයතන හැටියට තිබෙන පනතයයටේ තමයි ඔය කමරාවල්ල ඔබ පාලන වෙ ශ්‍රීලාංකික මමාජනතාව බලාපොත්තින ඕනේ ලංකාව සිංඟපරුව කරන ලංකාව මලේෂාවක් කරන ලංකාව මාලදිවනක් කරන්න. එන ලංකාවට ලෝකෙතිබෙන මාධ්‍ය නීත්‍රී අයිතවීතුූ තිබෙන. එතනින් තමයි ඔබ මාධ්‍ය නිදහස තහරුවෙන්. මක ර්්‍යවලටඒක දේශපා ය පත ආන්ඩුගේ ආඩු ස්සනක වෙන කතාව ඇැේ මොනනායපත්ත්‍රයුව සෙල්ලන් කරන්නත් මාත්‍යයටත් මීරටේ. මේ ජනතාවත්තක ජීවත්තෙන්ු යන්න බෑ අන්්ඩුවට අර අපය සැකකිලිකත මේ දැ සත් අම්බර්මාස පණන්නගන්න කොමදිෙ කල්පනක් ොදහන්ුව ජාන්තවා න් ත්මේ සදගුරල තින්නේ. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාරක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැන් ටෙලිවිෂන් ටෙලිකය. අදලියන්නේ දෙසේ අනුතුන් වැනි ටෙලිබැකිය. ඔබ දන්නවා පසුගේ ටෙලිබැකි තුනකින්ම අප පැහැදිලි කලේ මේ රජය අලුතින් ගහන්ට හදනගේම ගැන ඒ තමයි සමාජ මාධ්‍යයට ඇතුළුව රජය විවේචනය කරන මේ රජය විේචනය කරනවා ගැන මේ අඩු පාඩු පෙන්නලා දෙන මාධ්‍යයට ඉබ්බෝ විතරක්නෙම මේ ගල් පල්ලි හෙමත් නැත්තන්ර මහුලු ෙදර ඕ ආං ඒක කූරු ගණන් කරන්නට යවන්ට තයි මේ උන්දලා මේ වෙලාහෙමේ ලෑස්තිේ නින්නන්නේ හරද මේ හදිස්යම මේ යට මාධ්‍ය මර්ධනයට ඔය විද්‍යයුත් විකාශන අධිකාරී පණතක්ගේන්නේ මේ පෙන්බන ආර්ථික මැජික්්‍යක තියෙන්නේ නේද ඒම නැත්තම් මේ ආර්ථික මායාව ආං ඒක එලිදරව් කිරීම වලක්වන්න ඕක තමයි මූලිකම අරමුණ හොඳේ දැන් රට මාරයි අපේ චනාධිපති ප්‍රමුක රාජ පක්ෂල ඔන්න ආය කොහොම හරි රට ගොඩ දැම්ම ඇ අද ගේෑස් ඉන්දන කිරිපිටි පෝලිම් නෑ බලන්නකො විස්සයි හතලි සටේද මේ රට ස්ුවර් එකටම ඉන්දාවට තුඩින් රොට් ඇවනවා හොදේ ආං එහෙම පෙන්න්නන මාධ දෙටික එකැනේගුළඟ විවේචනය කරන්නේ නැති කට්ටව තියාගෙන විවේචනය කරන අඩු පාඩු පෙන්වන මාධ දෙටිකට වැඩේ දෙන්න තමයි මේ සූදානම හොඳේඒට හොඳම උදාහරණය තමයි ඔය අලුත් පනත්කෙටුම් පත ඇතුළ තියෙන මෙන්න මේ වගන්තිය හරිද පස්වැනි වගන්තිය එකැනි ඔබ්ෙක්ටවස් ofෆ්ද කමිෂන් කියන එක යටතේ මෙන්න මෙහෙම තියෙන එකක ඉංග්‍රීසියන් තියෙනවා අසිංහලින් කියන්න හොදේ මේ කියන වගන්තියෙන් ඇ ඇත්තටම අපි මේ අභියෝග කරන එක ශේතරයක් ගැන තමයි මූලිකුම මේගුලු අවධනය යොමු කල්ලති හොඳේ මොකක්දන්නවාදේ ජාතික ආර්දිිකේ නැශනල් එකකනමියක ඒ නැෂනල් එකකොනමි කියන එක ගැන මුකුත් කතාකරන්ට හම්බෙන්නෑ මේ ගනි සාරද ඇත්තටම මේ පනත සම්මත වුණොත් අපට අයිම් එක දෙවියකු වගේ දකිින්ටබෙනවා. විකුණා දමන්ට තීරණය කර ඇති කිසි දුදයක් ගැන කතාකරන්ට බැරිවෙන හොඳදේ අපට කියන්ට වෙන්නේ ඒ අනුව මුදල් ඇමති රනිල් හොඳ සේම්බලා පිටියත් හොඳා. සේම සිංහත් හොඳා කණජිතෙල් සස්ථාව විතරක් නෙවෙයි. රට විකුණනෙකත් හොන්ඳ. රක්ෂණ සංස්ථාව විකුණන එකත් හොඳා. ටෙලිකොම් එක විකුණනකත් අනේ හොඳටම හොඳ. නේද අන්තිමටම කියන්න වෙන්නේ රනිල්ලිුත් හොඳායි. අයිFFකත් හොඳයි. ඉඳල්ලගේිය ගෝටාත් හොන්ඳයි. ගෝටගේ අල්ල කොහොමත් හොන්ඳයි. අයිියලගේ පුත්තුටිකත් හොඳටම හොඳයි කියලා විතරයි. හොදේ මේ අයත් හොඳයි ජාතික ර්ථකත් හොඳයි ? තවාමතගුණා මහ බැංකුවත් හොඳයි නන්දලාලුත් හොඳයි නේද. බලාගෙනගගේ හම මුළු රට එහෙම ජාති කාර්ථකෙම හොඳටම හොඳයි නේද එහෙම කියන්න විතරමයි. එහෙම ලියන්ට විතරමයි වෙන්නේ එහෙම නොලිවුවොත් එහෙම අර රාජ සභහාව වගේ ඉතිං බඩුම තමා. හොඳේ ඒ නිසාහ අදහිදලා ටෙලිවැකි කිහිපයක් ඉක්මනටම මේ පනත සම්මත කරගන්ට පෙර නේද අයිෙම පසිහින කුමර ගැන එහෙම ලියලතියන්ට ඕනෙ කෙලහිතුවා. ඒ වගේ මයි දැම් මේ රටේ ජාති කාර්ථිකය මේ තරම් උසස්තැනකට හරිද ඔසවා තබපු. අර දියවන්නාවේ නේද දියපුුංගාන පිහනුම්ෂූරයෝ ඒ ගොල ැත් ක්මට ලීලතියන්ට ඕනෙ කෙල හිතුව ැත්ත ලියන්ට හම්ෙෙන්න්නේිනෑ හොදේ මේ රටේ ජාතික ආර්ථිකය ගොඩනගන්නට ඇත්තටම. වහා වහ කළයුතු යෝජනාව කදටෙලිවකෙන් මේ කරන්ටයි හදන්නේ. එතකොට මේ ඉතිරිටික පස්සවෙලාක ලියාගන්ට බැරියිනේද දැන් ඇතටම මේ රට ගොඩගන්න නම්. අපේ ජාතික ආර්ථිකය ඒක ගොඩගන්න නම් එක වැටිලලාවගේෙනන්නේ දොහෝ එකේ. බංකොලොත් කියලලා කිවේ එක එකගොලො කිවේ ඔන්න අපිහෙමනේ හොඳේ මේ පනත සම්මත නෝනත් ඉතින් ඔන්න අපි කිවනෑ හරිද ඔය බංකොලොත් කියලා කිය පෝදවිය ඉන්නවානේද ජාතික ආර්ථකය බංකොලොත් කිවේ ඕ අංඒක ගැන මේක ඇනේ ජාතික ර්ථකයේ දැන් ගොඩ ගන්න නං ඉතින් ආය අපි යෝජනා කරන්ට පෑ මොන හරිනේද. එකට අපි යෝජනා කරනවා රාජ්‍ය නියෝජ්්‍යය සහ. මැති ඇමති සංඛ්‍යාව හොඳටම මති කියලා. හරිද මේ බලන්න එග අන්තට මේ ඉන්න අප පොච්චය ඇමතුරු විසි දෙදෙන හදේ. ම එක්ත් ජනපාදටම උපජනාධීපතිත් එක්කෙන්නේ විසි හතරක්දගොහදලු හරද අර ලක දෙවෙවැනි ශාලතම ජනගහ නිස්සරන අංකට ජනගානය හිටියේ චීනේ ඒකක් කැබිනටම තුරුන්න විසිය කයිලු කැනඩාවේ විස් අයිලු ැල් ලෝකේ වැඩම ජනගාන ඉන්දියාවේ දවස්ල් හර්ද ඉන්දියාවේ නරේද්‍ර මදීත් එක් එඉන්නේ විසි නමයයිලු හද ජපානය අගමැතිත් එක්කඉන්නේ දහනම දෙනයිලු සිංඟගපුරේ දසේනයි කියලාලයි තියෙන්නේ හරද අම්මඒකට අපේ ජනගනය දෙකෝට විසි දලක්ෂක් විතර හද . වවස්ථා ංශෝධනයට තනුව සම්පූර්ණ ඇමති ම්ඩලි හැත්ත ඇවකට සීම කරලා තියෙනවා. මදි හොන්දටම මදදි කැබින ටැමතිවරුන් තිස් දෙෙනයි. නොවන ඇමතිවරුන් හතල්ලියි හොඳේ රාජ්‍ය රාජ්‍යනෝන ආනෙවුන්දලා එතු ක්කම් හැත්තඇවා. හැත්ත ඇවකින් පුළුවන්ද අපොච්චේ රට සංවර්ධනය කරට නේද. මැති ඇමතිලා වැඩිවෙන තරමට තමයි රටට හොඳ. මැති ඇමතිලා රාජ්‍ය නොවන අය එගළු වැඩිවෙන තර්මට තමයි මෙ රටේ සංවර්ධනය වේගවත් වෙන්නේ රට බංකොලත් බවෙන් මුදාගන්ටනම් මේ මැති ඇමතිලා ඒ සෙට්ටක වැඩි කරන්නට ඕනි. අඩුමගාන මේක සීියදක්වත් ගේනකක්ිස්සට. න අතාාරින්ට හොඳ නෑ හොඳේ ඒගේමතමාව BMW වගේඇ සුපරිවා නරන්ද දෙෙන්ට ඕනේ නැත්තම් මේ පාරෙට ෆ්‍රෆික් එකේ ගිහිල්ලව මිනි සුගේ කොඳදුරි දෙෙනවා බෙලිරි දෙෙනවා අත්ත පයිරිදෙනවා නේද අනිතක ගුළල වැඩ කරන වේගේ බුදුවන්මුූ නේද එහෙමත් නැත්නම් මෙහම යෝජනාවකුත් තියනවා ෝඩින් යන්න හෙලිොප්ට සීයක්ක් එතර අරන්දුන්න හොඳ දැන් අFIාදර තම්බෙනවාන නද එතකොට ඒයාධරත් අරගෙන මේ උඩින් යන්න පුළුවන්ක්‍රමයක් එතකොට සංවර්ධනය බලාගෙනයන්න පුළුවන් උඩින් එහම වේගවත් ඒහ. න්න්නඩ පුලුවන් ක්‍රමයක් හදන්ට ඕනි කියේලා අපි යෝජනා කරනවා ඒවගේ තමයි දැංගතින් මේ ඇමැති ඇමතිෙල වැඩිකරගන්න ක හරිදව යෝජනවා ගේෙන්ට පායනයේ දෙක අපේ මත් දෙවගකීම උදාහරණය කැට ගබුන් අපිේතුම මහමමාර්ග අධිවේගී මාර්ග තියන අපිඒකර දානවා අධිවේගී ඇමති. ග්‍රාමීිය මාර්ගතතියන ඒකරදානවා ග්‍රාමිය මාර්ග ඇමති ගුරපාරවල් තාම තියනවා එවල්ට අපි දානවා ගුරු පාර ඇමතිවයි ගු පාරල් තාර්රන්න යන්ට පයතකොටහරද. ඉඩස්ස තාර පාරවල් යෙනවානි කොංක්‍රට් පරවලුත් එනෙක තාාරාර ඇති. පාර ඇති දුම්රේ මාර්ගල්ට ෙනවා කෙනෙක් දාන්නන දුම්රේ මාර්ග ඇමති මේ වැලිාර වැලි වැලිවිතරත් තින පාවල්තියන එකට දාන වැලි පාර ඇමති එතකොට මේ අඩි පාරවල්තියන ගම් තියනවා තා මූන තර. ඒවට දාන අඩි පාර ඇමති. එතකොට කරත්ය යන පාරලු තියනවාතා මිදල හිටල ගංවල එක නිසා එක කරත්ත පාර ඇමති දානවා දැන් ඔහම බෙදල දුන්නොත් සංගර්ධන ඒේගත් මොහද අපට කෙලින්ම කරත් පාර ඇමතිකින් අහට පුලුවන්නේ ඔහේ මේ පර හදුව රත් යන්නට පුළුවන් දට කියලානේද. ඇද අපික තවයෝජනාවක් කොයි සීණි ගමුකු දැසීනි වර්ග දෙකත්වේනවානේ රතු සීනී සුදුසීණී කියලනේද අපිදානවා රතු සීණී ඇමති සුදුසීණි ඇමති නේද මේ ආදි වශයෙන් රටේ සංවර්ධනය වේගවත් කරලා හතලිස් අටේදී සංවර්ධිත රාජ්‍ය කරට නං පුළුවන් තරන් ඉක්මට ඔය අයිF නෑය වගේම නේද අපි බදදුසල්ලිත් පවිච්ි කරට දැන් ඇතිවට බදුගෙවනවානිට්ටිය එනිසා බදුසල්ලිත් අරගෙන තව ඇමතවරු ටිකක් පත්කරන්ටම ඕනේ එහම කියන ගමන් මේි නතාවගෙනත් ඉල්ල හිටනවා ටෙලිවකේට පුළුවන්න යෝජනා කරන්න හැක්කිතාක් තව ඇමතිකම්. එක මොන වගේද ඕන කියලා ඔබට මොනවගේ ඇමතිකෙනෙක් ද ඕන කියලා එම කිවොත් එළඟ ටෙලිවැකයකද ඒ මැති ඇමැතිකමුත් අපි යෝජනා කරන්නම් කියලා අද ටෙලිවකේ අවසන් කරන. හොදෙක්ම ප්‍රවෘති වාර්තාකරණයෙන් ඔබට ගොස් සත නිියවස් මානව හිමික මරභ්‍යාසිදු කරන මෙහය ඒ ඇගීමමට ලක්ුණා. A United Human F Right පටක් ඕගනනිේශන් පවත්තුු ලැබ සම්මානුර ලේදී. සම්මානුලල පවැත්තුුණේ බඩාර්ණයක සම්මත්‍රණ ශාලාවේදී. එහිදි අප්‍රවෘති අංශය උපදේශක ජේෂ්ට මාධ්‍යවේදී ලාල් හේමන්තමාවලගේද විශේෂ ඇගීමට ලखුණා. වි ශේෂත්‍රවල ෘතිකේ නැගයිමද මෙහිදී සිදෝනා. විශේෂෙන් තම බෘතිකත්වය තුළ රටේ සමස්ත මානවහිමිකම් අරபයක් කරනු ලබන ඉදිරිපත්වීම්4POෝ හි විශේෂ අවධානයට ලක්ව දෙබනා. ප්‍රෞෘත්ති වාර්තාකරණය තොරතුරුවලින් ඔබබට ගොස් ජනතාව මුහුණ දෙන මානවහිමිකම් කඩකිරීම් හිදී පෙනසිටියම අරමයා සියත ප්‍රෞෘත්ති විශේෂ ඇගයිමට මෙහිදී ලක්කුණා. එහිලා මුල්වී ක්‍රියා කරන අප ප්‍රෞෘත්ති උපදේශක සහ අධ්‍යක්ෂ ලාල් හේමන්ත මාවලගේද මෙහිදී උවිශේෂ සම්මානයට පාත්‍රවවා.. මතරව ඇගුළුම් කර්මාන්තේ ප්‍රමුකච්චර්තයක් වන ටානියා අබෙ ස सुුந்தදරෑඇතුළූ තවත් ශේෂත්‍ර ගණනාවක ෘத்திකயின் ආගයන ලැබවා. සසවේ ප්‍රධාන ආරාධිතියාලෙසේ එක් වුයේ දක්කුණු අස්්‍යාවේ නයිට්වරුන්ගේ අනතින නිලධාරිී ස කලරන්ස් කුමාරගේ මාලදිවෙයින් තානාපටිගේ ප්‍රධානලයකම් අතිා මොහොමට් සහ URපෝ හි සභාපති Gයි චර්ල්ස් ඇතුළු පිරිසක්ද මීටයිකුුණා මෙහිදිී කතා කළ ස කලරන්ස් කුමාරගේ. සිමනයි නහ වනත් ආගමක් විවේෂණය කිරීම ෙන. අනිසි බලපෑම් කිරීමටවත් අඩුගානෙත් තමන්ගේ ආගමවත් විවේචනය කරන්නටව සිම අයිතියක් නෑ මාඩගහිිකම්තුලි. අමන්ගේ ආගම පව. තමටඒදේ සු සුනැත්තන් තමන්ගේ ඉවත්වනයක තයි යෙන හොඳමදේ කටපොඩ්ඩ ප්‍රේශක කරගේ තාක්ෂිණේදන ඩුවඕනි මුත්තාක්ෂිීින් වැලති ප්‍රර්ෂණ ගන්න හොඳද. දරුවන්ට දියයුතු තාක්ෂණය තියෙනවා ඒ තාක්ෂණය ඒ වයිසට ගැලපෙනවද නැත්ත කියනක බලන්න අපි ව වයිස හිට වංබපුදාන වයිසයව වයස අපි කොච්චර ජමෝපියය වැටබැඳ වංගපුගාගෙන යන්න ඒ වයස. නමුත් අපි දැනගන්න ඕනේ දරුවන්ගේ ආරක්ෂාවක් වෙන විදිට ඒව කටයුතු කරන්න. මෙරට විශ්වවිද්‍යාලපද්ධතියේ ප්‍රමිතිය හා කිවෘතිනාමය යළි ලෝකය හමුුවේ තහවුරු කළ යුතු. බව ජනාධිපති රනිල් වෙක්‍රමසිංහ අවධාරණය කරනවා. පසුගෙදා පැවැති CVCD විශිෂ්ඨතා සම්මානුවෙරල අමතමිෙනුයි ඔහු මේ බව ප්‍රකාශ කලේ. වසර දෙකට වක් ශ්‍රීලංකව උපකුළපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුව විසින් සංවිධානය කරුන් ලබන C.CDCD විශිෂ්ටතා සම්මාන උරෙල. ජනාතිපත ර්‍රනීල් වික්‍රම සිංහගේ ප්‍රධහනත්වෙන් පසු කියතා පැවැත්වනා. ඒකොළම බන්්ධාරනායක අනුස්පරණ ජාත්‍යන්තන සම්මන්ත්‍රණ ශාලාවේති. සිම්පල් සිිස්ටන්. අද තරුණ තරුණියන්ගෙන් අහන්න ඔවුන් ලංකාවෙන්න කැමතිද කියලා. ඔවුන් බොහෝ දෙෙකුගේ පිළිතුර වන්නේ නැහැ කියලා. ලංකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුළවත්තීමට සුදුසුකම් ැබූත් ඔුන් ලංකාවන්න කැමතිනෑැ ඒ දවස්වල අපි ලංකාවේ විශ්වවිද්‍යාලයකට තේරුණේ නැත්නම් තමයි. දෙවන විකල්පය ලෙස එක්සත් රාජධහනය තෝර ගන්නන්නේ ඒ දැන් එෙම නැහැ. අද මේ විශ්විද්‍යාල පද්ධතියේ ගැටලුවක් බවට පත්වොතිෙනවා. ඉන් රටේ අනාගතයටද බලපෑමක් එල්ලවන බව කිව යුතුයි. එබවින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය කාරය භහරය කුමක් දෙන්න පිළිබඳ. අප පළමුව අවධහනයමු කළ යුතුයි. අපි නැවත්ත අපේ විශ්වවිද්‍යාලවල ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කරන්නේ කෙසේද කියයා අවධහනයමු කළයුතුයි. අපේ විශ්වවිද්‍යාල ප්‍රමිතිය සහ කීර්තිනාමය, නැවත්ත ලෝකේ හමුවේ සහතික කරන්නේ කෙසේද කියා. අප සොයා බෙලි යුතුයි මේතුලින් ලෝකේ වෙනත් රටවල සිසුන්. අපේ විශ්වවිද්‍යාල සඳහ ආකර්ශණය කර ගැනීමේ හැකියාවල වෙනවා. එය අපේ රටේ ආර්ථිකයට ද යහපත් අත්වයක් බවකිව යුතුයි. කුලතිවරන්ට පහර දෙමින් අධ්‍යාපනයට බාධඇතිකිරීම තුලින් ගුණාත්මක විශ්වවිද්‍යාල ප්‍රද්ධතියක් පවත්වාගෙනයා නොහැකි මෙම ගැටලු සදහ අපි කඩිනමින් විසඳම් සවියයුතුයි කියයා මම විශ්වාස කරනවා. ඒවගේම අපේ අධ්‍යාපන ක්‍රමේ ගැටලු රැසක් තිබෙනවා. සිසුන් අවුරුදු විස්සක් පමණ වනතුරු උසස් පෙල විභාගගේට පෙනී සිටි එනැහැ. විශ්වවිද්‍යාලය එලියටනකොට. අවුරුදු විසි හතරත් පහ වෙනවා මම උපාධිය ලබාගන්නාවිට මට වයිසවරුදු විසිය එකයි. ම ශ්‍රේෂ්ා ධි කර අදි . ේ අවුදු විසිත් තුනේද. ම හිතන්නන්නේ දැන් සිසුන්ට එහෙ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඔබේ ජීවිතේ හොඳම කාලය තමයි අපත යන්න එන් පසුව රැකියාවක් සොයා ගැනීමේ ගැටලුවට ඔබ මුහුණ දෙෙනවා. අපි ඉක්මනින් මේ ප්‍රශ්න විසදාගතයුතුයි. හවා ගොයින් අවස්සයි දැන් පේම් මන්න්නේ. බුද්ධාගම දේශපාලන ආයුධයක් කරගන්න එපා යැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඉල්ලා සිටිනවා. වචනයට පබණත් සීමාවවෙන්නේ නැතිව. ශාසනය ආරක්ෂාකිරීම සියලු දෙනාගේ වගකීමක් බවයි ඔහු පෙන් වාදන්නේ ශ්‍රීෙන් ජයවර්ධනපුර විශවවිද්‍යාලයේ හිටපු බාහිර කතිකාචාරය ශාස්ත්‍රපති පූච්චි පල්ලා වෙල සුමේතවන්ස ස්වාමීන් වහන්සේට ගාලු බාතර හම්බන්තට දෙෙදිසාවේ අධිකරණ සංගනායක දුරය පිරිනමා තිබෙනවා මෙම අවස්ථාවට ධපක්ෂනායක සජිත් ප්‍රේමදාස සහභාගී වනා අප. ඉන්නේ ගිනිිකන්දක් උඩ නිදාගෙන වගේ තුල ගිනිකන්ද පුපුරනෝ. අපි දන්න අපි විනෝදයන ර නමගිලු නත් පෑන්් ූන් කියල ආර්ථිකතින් අපි මහගාදයක ඉන්නේ අපිට මොනුවවෙයිද කියන්න නයගන්නවා. ගෙවන ක්‍රමයක් නෑ එදාවෙලට ටර්ස් ඉදිරියේදි ක්ඩ බොන්ඩ ලැබයිද මනොවවෙයිද දන්න ආගම ධර්මයක් රජ්‍යපාලනයක් දෙක කවලන් කරගන්නට හොඳ. බෞද්ධාගම දේශපාලන ආයු දෙයක් කර ගැනීම තුළ. ප්‍රයාගම ධර්මයට ලැබිය යුතු ඉහළ ප්‍රසස්ථ සැලකිල්ල අනිවාරෙන්ම පළුගුවෙන. අපි හැම දෙනාගේම වගකීම වී යුත්ත පේ සම්බුද්ධ ශාසනය සුරක්‍ෂා කර ගැනීම දෙසා. කටවචනයෙන් ප්‍රකාශනවලට සීමා නොවී. ප්‍රායෝගික මේ රටේ සතරදික්බාගේ හිටා තිබෙන වෙහර විහාරස්ථාන ඒ විහාරස්ථාන තුළ කැපකිරම් ්‍රසක් කරලා ගමනක් යැන සම්බුද්ධ ශාසනය මුරදේවතාවන් වන. ගෞරනීය වන්දනීය පූජනීය ත්‍රයි නිකායික මහා සංගරත්නය සුරක්ෂා කිරීම අපේ පරම පවිත්‍ර යුතුකමයි වගකීම. විටක ලෝතරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සුජීවන් අහිරිකේන කාක සූරයන දන්සිනා පක්කන්දිනා පග බේන සංකිලිත්තේන ජීවිත. කපුටෙකුුවෙන් ගසා කන ගෙදරින් ගෙදරට පනින පාප කර්මයක් කරන්නට ලැදජාබය නැති අනුන්ට කොච්චර ගුණ තිබත් ඒ ගුණ මකන කතා කියන. කීලි දිවි පැවැත්මක් ඇති පුද්ගලයට හොඳින් ජීවත්වෙන්න්න පුළුවන් බැන් ඇස්සි දිරිපිට මේ එක තියවනන්නේ. රට ගසාකාල රට විනාස කරලා රට බංකොලොත් කරලා බඩුගොස්තරවාදී. ක්‍රමවේදය තුළ ප්‍රෞ්ඩ ජනපරපුරක් හිඟන පරපුරක් බවට පරිවර්තනය කරලා. එසේ කරපු පුද්ගලයෝ යහතින් ජීවත්ව වෙන. කොයි තරම් සත්‍යයක්ද ලෝතරා බුදුරජණන් වහන්සේ ඒ දේශනා කරපු ධර්මි. ඕනෑම මැතිවරණයකදී ආණ්ඩුවක් පිහිටුවීම තීරණය කරන තීරණාත්මක බලවේගේ පොදුජන පෙරමුණ බව පාලිමේන්තුමංත්‍රී රෝහිත අභේගුණවර්ධන පවසනවා. මතර පාලිමේතුමංත්‍ර සහන් ප්‍රදී පැවසුවේ, පොදුජන පෙරමුණේ නායකීන්ගේ අත්වල ලේතැවරී නැති බවයි. ඔවුන් මේ අදහස්ඵල කලේශ ලංකා පොදුජන පෙරමුණ සම්බිදධනය කළ ආසන සම්මේලන කිහිපයකද එක්වමින්. ්‍රී ංකා පොදජන පරමුණ දිවේනේ දිස්ශ්‍රිකක් කිහිපයක් කේද්‍ර කරගනිමින් ආසන සම්මීලන සංවිධානය කරතිබුණා. මේ පේරුවල ප්‍රදේශය පැවති ආසන සම්මීලනයයි. ගෝටාවේ මහත වැලදිකරපුගෙනෙක් නවෙේ ගොටා හත නකගෙනෙක් නෙවෙයි නමුත් ගෝටාාවේ මහත්ත අර තීන්දු දීරණගන්න හැකයාවක්තිබුණනේ. මයින්ද මහත්ත්‍යයාවගේ තීන්දු දීරණ ගන්න හැකයාවත්තිබුණ නන්තෑම තාන්්ඩුව ශක්තිවන්තව තියෙන ලංකා දේශුපාල් නිතියාසේ විදායක ජනාතිපතිවරේ. තුරැගේීලන නමුද්දයිවය සරතම් කල්ලති. ඊලඟ එන ඕනාම මැතිවරණයකදී ආණ්ඩු හදනයකයි ආණ්ඩු තියනයකයි දෙකමතන්දුගන්න තීරණාත්මක පලවේගය ශ්‍රී ලංකා පොතු ජනපෙරමුණ කියනෙක අපි පෙන්න්නනවා. තාමගම්වල මයින්ද මහත්්‍යයට ආදරයකන්න මිනිස්සෝ. තාම ඉන්නවා? මොල කුමන්ත්‍ර ලේ කළත් ශ්‍රීලංකා පොළදු ජල පෙරමුණ ඊලන්න ඕනෑම ඇැතිවරණයදී අයිතිහාසික ජයග්‍රහණයක් ලබනවා ලබන හොවයි කෙනෙක සමුල්න්නාසලට අපි කියරා. අපේ පර්ක්ෂය නායකං අත්වල ලේ ගැවිලාහ. අපේ ශීලංකා පොළදු ජල පෙරමුණ ජනතාවට වැරදිගල්ල ලෑ. හැබැයි අපිට ගහන් යයි අපි තරයි මේලටේ ජෑම බින්ද කරත්ම වගා කරපු භක්ෂය ජලතාවගේ හුස්පපද රැකගන්න මයින් ගම්මාන වල ජීවත්ල ජලතාව ආරක්ෂා කර පක්ෂ කරන්දනය ප්‍රේීද ශ්‍රී ලංකා පපතිජන පෙරමුණ ආසන සම්මිලයක් පැවැතුවා. පදජන පරමුණ හටිය අපික පිටි පස්සර යන්නවශවෙෙන්න්නේනෑ මැයි නමයිද අපේ මිනිස්සූත විශාල ආනයයක් කර අපේ ෙවල් දොරවා ගි දිිපා අපැේ සමාත්තු යගකරග දිපා, අපේ වල්ගෙන ාදත් පිදරන්න ොඩක් අයිදනිදිියේ. අපි අපේ දේශමානගමන අත්තරයි වී කියල. අපේ ජීවිත විනාශකරත අපට ශ්‍රීලාලංකාක මදධියන පැරුත්ත පේදශාය කරගෙන ර . එක්සත් ජාතික පක්ෂය ඊළඟට එන කුමන මැතිවරණයකට හෝ ඉදිරිපත් වන්නේ සන්ඳහනයකින් බව එක්සත් ජාතික පක්ෂ, නියෝජනායක රුවන් විචයවරදන පවසනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්ව අඇත්තේ රට දැන් සුරක්ෂිත බවයි, පාලිමේතු මන්තු්‍රී වචි අභේවරධන ප්‍රකාශ කළේ. ඔුන් මේ බ ප්‍රශ කළේ දිවේන ප්‍රදේශ කිහිපේක පැවැතික්සත් ජාතික පක්ෂ ආසන්න බල බන්ඩල රැස්වීම් වලදී අද රටේ ජනතාවගේ විශාල බලාපොරොත්තුවත් තියෙනවා ශවාසයක් තියෙනවා අපේ රනිල් විත්‍රම සිංහ ැත්තුමා ගැන බංකොලත් බාවට පත්වෙලා තිබබෙ රට සතයක් නැති බාණඩාරයයක් තිබ රට එතුමා අවුදධ කියයන්න ඉසල්ලා අද රටේ ජනතාවට ගන්න බොන්න දෙන්න පුළුවන්ුව ආතික ප්‍ර් ව තවත් ප්‍ර් ගන්නව තියන ඩුමිල ීටි ඩ වෙලා යන දැ බඩමිලි අඩු කරන්නට. නමුත් නවැනිී ආර්ථිකයක් බංකොලකූ රටක ආර්ථක හදන්නන ඉතාමත් තද තීන්දු තීරණ ගන්නට වෙන. අද විපක්ෂය කෑගහනවා රාජ්‍ය දේපොල විකුණන්න හදනවා කියල. නමුත් අපට මෙවැ තීන් ේරවට අත්ත ම රට සංවද න රට අපිට බැව බ ුද ොට අපට ාදිපති වන්නට හුණ දෙන්නවනවා. සඳධනයකින් තමයි අපට. ති පති වන්නේ හන ෙන පහමැති වන්නන්නේ කවත් ඒත් සධානකින් මයි කරන්න දීලග ැතිවන්න්නේ ේද ේටත් වඩා ලොකු ශක්තියකින් සන්ධානය මුල් කරගන පට ඉදිරට අන්නට පළුවන් ග හි වනෙන ඒ කාල සජාති ක්ෂ ජාතිී පතිකන ලව ඇැ . එ අපින දැන්තිමෙන වාට. ජාතික ප්‍රතිපති රාමුව වෙලස් කල හ හතාග හැම පරුවේසිය කුටම ආතුය විශ්්‍රාමය වගේම සාාතිය ම රයි ල . सुरक्ष वे आर्ति के सुरक्षितताए े जरुव के अना करते हैं सुरक्षितधए सैिया गने पा रटपालले करने राल विरन से हा लोगों के रटवाल केन पुरा विसाल रटवाल हवाई रानेल विण से का महत्त्या लोग के विशाल लटवाल වगे पस कुण दाह कुने विसाल जाति का नय केै केला मंग बटा ඔ පරණ සිදුවෙන් ගොඩගන්න බෑරට පරනක්ාති පක්ෂි කතාවෙන් නටකොඩ ගන්නබෑ. අලුත් මටක් අනුතුති ෙට දියනු මේරට තරමදරමයන් ගෝල් පේ එකගේ ඉල්ලුවේ ිස්ටම් චේජ මාජ මෙනක් කොන. ලංකා විදුල් බල මණ්ඩල්ලය විකිනීමට දරුණ උත්සාහය රටේ ජාතික ආරක්ෂාවට තරචනයක් බව ලංකා විදුලි සේවක සංගම මේ ප්‍රධනලේකම් රංචෙන් ජයලාල් පවසනවා. ්‍රදවවිවගත කරනයට මුවවී මේ කරන්න හදන්නේ. රට අනතුරය හෙළීම බවයි ඔහු පෙන්වාදන්නේ. ටෙලිකුම් විකුණුව හොතුන් එයද අතිශය බරපතන ලෙස ජාතික ආරක්ෂාවට බලපාන වැතයි, හිට පපු පාලමිේන්තු මංක්‍රී තිළංඟසුමති පාල ප්‍රකාශ කරනවා. ම ට හත්ලි මක් නිනක ටෙලිකම ත රජට යිති. තැ මේ වෙලාවේ රජය මුදල් නැතිකමට ියක ටලිකොම් ආයතනය නිකම්මනි අම අමේ ප්ලි කරණ කරන්න ගියෝත් අපට පාඩුයි රජයට පාඩුවේ ආදෑ මඩුවෙනවා. ඒවාගේ මේක ඉතාන ේ ප්‍රශන රශයයක්ක් ඇත්වවෙන්න පුලුව එස සංවා ශීලි වෙලා මේ රාජ ආරක්ෂාපිලිබන්ඳයන ප්‍රශ්නය එකකද හස්්‍ය බාවේ ඒ වගේම සිලකා ටෙලිකොම් ආයතින විශාල දනස්කන්දයක් හෙමත්තා හරසය පනස් දෙයක් බූමීන් අයිති. goreng negeri sahaja තාම අවුරුදු විශසකින්ත් ගනංක ලන්නන කොච්චර පටනවා අදකලා ඇති නිසා ලොකු පාඩුවක් වේ ටෙල්කමමා අයත්තනට වඩා විශාල මුදුලක් පටිනහි දැන්තියෙන ඉඩම් සහ භූමිය එනිස එව ඒ තින්දු ගන්නට කලින් මෙහෙම කරන එක අපිහන්නේ අප ටිකවෙන් අමවරරි දැන්ට බුද්‍යන්ේ ශල සේවාක් ටෙල්කොම ඇතින සිදධ වවෙ. එතකොට බුද්්‍යන්සය මේ ලැබෙන තොරතුරු සහ සිල්ම් කරුණු කිසිම අයිතියක් රජයේ ආයත්නක නැතිතත්වයට පත්තුුණොත් ඒක වෙන පාඩුව අංහිිතන්න වචල කියන පුන් ලනිසා මේ ගැන සාකච්චාරල විට වඩ පුල් සාකච්චයිතර මේ රට සල්ලියන පලියට සික ටිල්කොම් අතතින ශ ලංක යා වේස්වගේ පාඩු යනෙක් නී දෙනිසා මේ රත්ති්‍යයනික බොහම අසාධාර ුතු සාගතයි මේ වෙලා නොකල ුතු දෙදැක්ල හිතන්නේ රාජ හස්ස කියනෙක් භාාවය ඒවාගේ විශෂෙන්ම අපරාධ කරණට මිනිමැරුම්මල්ලට එතකොට මත් ද්‍රවිය ජාවාරම්කරුවන් නොකු ඒවයි තොරතුරුවලට විශාල සහයෝගයක් ලබා දෙෙන ආයතන. එතොර මේක අපි රජු ශක්තියක් සබන්ධයක් නැතිවන ංහිතන්නට පාඩු කිය.ඇිටෙිකොම් එක විරුද්ධ වෙලා තියෙන්නේ. අපි හැම දිස්සම කියන එකක් ඇවිල්ල සමහර දේවල් තියනවා ඒ අපි මූල පත්තෙන් විසරක් බලන්නට බැහැ. එතකොට ඒ පැත් අපි බලපුහාම මෙතන අපට දැනගන්න ලැබිල තියනවා රටේ ආරක්ෂාවට බලපානුවකි. අපි එකක් කියනවා ආණ්ඩුව කියනන හෙම එකක් නෑහ කියලා ංහිතන්නේ අධිකරණයෙන් තීරණය කරපු ද එහමක ීනො ඇදගේ ලික කරලා තියෙන්නේ. රටේ ආරක්ෂාවටයි ජනතාවගේ ආරක්ෂාවට රජයේ ආතනවල වෙබ්ඩ විවත්ා යන මුලමනිම ශ්‍රී ලංකා ෙලිකො තන ම පදනම් වෙලා න එමන යත ොර ලියට න ක් ම ගමක් අත පත්තුම ඉවැනිතත්වය ඇතිවලා රටේ ජාති රක්ෂා මේ පුද්ගලි කරන ක්‍රියාවලිය. හුටරන් න නහම ට තික රක්ෂාව කියනෙක වැදගත් නැහැ ට වැදගත්වවෙන්නේ යතන විකුණල්ලා දැමීම විතර. ඒ අධිපතිවිදියට තමයි රටපාලනය කරන්නේ අයම් එ එකකට ඕන විදියටට කරන්න ක්‍රියාදාමයන් කරන්න මේ රටේ ජනතාවසාහ වැඩකරන ජනතාව ඉඩතියන්නන්නේ නැහැ කියනෙ එක ඉතාම පැහැදිලිව රනිල් ආණ්ඩුවට පැහදිලිව කියන්න ඕනි. ලංකා ෙලිකම් කියන තය ගත්තාම නසි අනු හත සහ නමසි අනු අට කියන වසරන් දෙේද තමයි මේක පුද්ගලි කරණයට බානය වෙන්නේ ඉට කලින් තිබ අපි කියෙන රිට නෝන් ඉක්විට කියල සාමාන්‍ය සමාගමක ලාබ ලාබය මනින මේ ප්‍රධාන ඉන්ඩිකටයට පස රිටනො ස දැ මේ සයට දහය එකොළහා වගේ ඉතා ඉහලාගයක් තිබ්බේ පුද්ගලි කරනයට කලින් මේක දීලා අනු නමේද මේ මේ අනු පාතය නක්කොම කඩාගනයට ොපල් හට අF එක කියන දෙයක් තමයි මේ පුද්ගලි කරය කරට පස්ස ලාබේහලෑන ඒහර බදුවා දෑමත් ඉහල නගේ මේක සම්පූර්ණයම සාවද්‍ය මතයක් තුරට ණයබරින් තවත් මේක උක්සන්න කරන්න තම මේ ප්‍රතිපත්ව වලින් සිදධුව. ති ව පැත්තේ ්‍රකාශයක් නිකුත් කලා. අවසං වරට පසුගිය, ේල් මාස විෂය අතර විදුපල සල සම්ති දල ඕ ගචාවක් කළලා ඒසාච්චාවයිද ඔ प्र්‍රකාශර පත් කලා ලංකා විතිරිබල ම්ண்டල සමාගම් පහලකො විං කිරීම සඳහා කටු ස ක් සූද කර තිනයි. ය අප ො තුරත්ති බෙනවා ඉදිරි දින කීපය තුරදී මේ පනත පාලමේන්තු සිපත් ක කතුண කරනවායි කියලා. මේ වික්க்கර පස් ඉදිරි පරි ෝගන්. රප ත් ට සි. නැගැහිර කොඹ මූලිකරෝහල කේන්ද්‍රකරගැනිමෙන්, අද සිට බස්රථ හතරක් දාවනයට එක්කර තිබෙනවා. ඒ අමාත්‍ය බදුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්. නැගනිහිර කොළම්ඹ මූලිරෝහල කේන්ද්‍ර කර ගනිමින් අද සිට නව බස්්‍රධ හතරක් ධාවනයට එක්කර තිබෙනවා. ඒ අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධහනත්වයෙන්. මේ අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන අංගුඩ සහමීතොට මුල්ල ඩිපෝවා නිරීක්ෂණයට ද එක් වුණා. ඇයම එකේ ජාත්‍යයන්තර මුූලි අරමුදලි පලවෙනි පාරිකය ලැබුණ. ඒ අතර මේ සාකච්ඡා සැත්තෙම්බර් මාසේ වෙනකොට සාර්ථකවෙයි, සාර්ථකූුණො සියලූ ව්‍යාපෘති, නැවතා රම්භ කිරීම සඳ මුදල් ලබේ. දැබෙනකොට ොන්නාවටත් ප්‍රමුකතාවය ලබාදීමේ කාර්ය මං ඉෂ්්‍රකග වාය කියනෙ තමුන්නාසටමත. ෙක් හොළඹට කැකිරි වුණන, කිරිවුන කිරිවත් කැකිරිවත් දෙට බෑ. මේ නය ප්‍රතිවවිවෝගත කරන්නේ කරගන්නා. වා සනාවට මේ කරන්න බැරුම් බැහිනුත් ලංකාවතියි අර ලිබියාව වගේ. මාස හතරප්පාත්තියේ සමාරය කියනවානම් මේකොමටදීර බලන්න මමාන දෙකින් විසදන්නම් කියලා. අපිට නෙමේ කියන්න ඕේ ලෝකෙට කියනවා මේ මගිලළඟ විශ්සතුමත්තිය ොම පටස් කක මේ එක කරන්න එක ලෝක පිළිගනීමේ බ ප්‍රාතියාරය එක්ෙන ආවෝත් මේ කරන්න පුළුවන් කියන. ඉදිරි සතිේ මාස එය දෙක ඇතුළොත්තද. ඊටිකටින් ක්‍රමයක් හඳුන්නල දෙනවා වවා කෝඩ් එකටහරි කාඩෙක්කටහරි ස්සගේ ගමන් කරන්නට පුළුවන් වෙන විදිිය. ඒම කරපු ගමන් ලංගම මේ පාඩු ලබනයක නැතිවෙන. අත්දටයි ප්‍රත්්‍යක්ෂයි. අද විශේෂූ දවසක් කොන්නාවට බස්සත හතරක් කොළොන්නාවේ පාරවල් හර දන ඇමතුව ද අන්න කැලිමටියාදේ හැත්තිෙන් අවිශසාල පතිෙන් පරණ පාර ඔය පරදැන් අවුදු ානක දම් ඇද න්නත්තෑ. අවිශසල ප්‍රධන පරදැන් අවුරදු පහක්යනව තාමිවරන එකත ප්‍රික්මි හදලදන්න ලක පුර්ණ කරමයක් ඔබ බතුදුමාද අපි ඩිස්ට කරලා දුන්නේ. ඇස් දෙක වගේ රැකගන්න ඕන ඇස් දෙකමයි. ඇස් දෙකට ප්‍රතිකාරගන්න උදේ හවස රෝහලකට යන්න ඉන්න දුප්පත් මනුස්සෙකුට සිද වනාම. ඒ මොන තරම් වේදනාක්මකද. තමන් ඇස් වලට ප්‍රතිකාරගන්න දහ දුක් විදින රෝගීන් පිරිසක් කරාපිටිය ශික්ෂණ රෝහලෙන් වාර්තාාවනවා. කාරපිටිය ශික්ෂ රහලේ අංක පනස් හතර අක්ෂිෂ් ශල්ල්‍යයඒකයට වෛ්‍යවරයකු නැතිකමින්. රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ත ඇති බවට තොරොතුරුවත්තා වනවා. අවශ්‍ය ප්‍රතිකාර සඳහ යන රෝගීන්ට විවිත දින දෙමින් හරබා ඇවීම දැන් පුරුත්තක් බවට පත්වෙලා. වෛ්‍යවරුන් අතර තිබෙන ගැටලු කාරරි ත්යක් මත මෙලෙස තමන් අපහසුතාවයටට පත්වන බවටයි, රෝගීන් චෝතනා කරන්නේ එක දහන්නවත්තගත් දිියයටට මින්ෙක්ුණු රද පවහරිය අපිකාසොලිය ල්ලියරගේ නමත්තය. ඒ දුම්මිනිව තාවයදට ැ කියනල මේ වෛද්‍යවරයන්න තිලු වෛදරත දෙන්න කැවිල පයිට්ටයෙන්වරු මේවාටුට ඒ ගොලන් අඩුළු යි අද එන්නන්නේ ගුවන ටදැගේ ත් පේ විස දෙන්නතු නැතිහද කාල් පති දක්පර කියයා ද බේතු පයිවට්ර තියෙන්නේ ැන්ගේවා පල්ල පුත්තෙනවානේ අප මේක බලධාරින් මේක ගන කතා කරලාරිට පිනිශන්ගේ පරි යිදවට කළ දම්මල මේ තියෙනටික අක්ෂ කල පුප්‍රශණය කල දෙනෙලලා ඉල්දා සිටි මේ කත් ෙ පය තා මොක්දදියල වගේ ආ හකයි. කතාහක් අප න කසේ පෙතත් අප කළ විමසීමදී රෝහල් අදක්ෂවරයා ප්‍රකාශ කළේ එවැනි කිසිදු ගැටුවක් රෝහල තුළ හටගෙන ඇති බයි. මෙවැනවිට අක්ෂි සම්පන්ධයෙන් විශේෂන වෛද්‍යවරුන් හතර දෙෙකු රෝහලතුල සිරන බව ඔහු වැඩිතුරටත් ප්‍රකාශ කලා. එසේ නම් රෝගීන් මෙලෙස අපහ සුතාවයකට පත් ඇත්තේ කෙේ දෙයන්න ගැටළුවා. මේ පිළිබඳව අදාන බලධහරිින් බහම සොයා බැලියයුතු බයි සියත අප මතක් කර සිටින්නේ. මහිතනින්නක අපට යාාගන්න විගන්න පුට නම්? කොකුලු ම සහහා බිත්තරවල මිල දිනපතා ඉහළයමින් තිබෙනවා. එයට හේතුව සත්වා ආහාර නිෂ්පාධනයට අධික වියදමක් දරීමට සිදුවම් වවයි සමස ලංකා කුකුලු ව්‍යාපාරිකයෙන්ගේ සංගමයේ ජේෂ් උපදේශක මාතලී ජයසය කර පවසන්නේ. ජනතාව පවසන්නේ බිත්තරමිල පමණක් නොව කොකුල්ලු මස් ිලතින් දිනපතා ඉහළයා අමනිසා පරිභෝචනය අත්හර දමින් සිටින බවයි. குுமம் பித்தரவிளமி அවஸ்தா கி பேக்கதීම இககியா. இல்ல இகயாம சபாந்தேன் அදகஸ் பலக்மින් குகும சகாம் பித்தர நிஷ්பாதியின்கியா සිියே සත්வ ஆகர සந்தහා அதிக முதல வவීම மலස இல்ல ஈகயாம ஹேතුவவா. எසம பித்தருகிங்கேது මෙத்தக்கு விசந்தீன है. சවෙ கொகம சந்தහා உப்பரிம சில்லருமி பனීමත්. அවஷவோகொ கொகள்மஸ் ஆனனை கிීමட்டත් பியவர கண்ணாபவு ராஜ்ய பசக்கியதா ප பிரகாශக்கළ. සත්வ ஆகரமில பகத்த தமීමேன் குகலம சහம் பித்தருமிழ அුව ඇති බாய் සஸ்தல කගුල් ාරකින්ගේ සංගම මේ ජේෂ්පදේශක මතී ජයසය කර පසන්නේ. බ්‍රොයිල පැටියන්ගේ ිල ගොක් මි අදික වෙලා තියනවා. මේකට හේතුව බීජරක්න ග පලෝලින් පටව නිස්පානය කර වියද වැඩිවෙලා න මොක කෑමවිල ඩිච් මේ හැම දේටම ප්‍රධාන හේතුව වෙලා තින කෑම වැඩිම වියදමක් කියන්න කෑමට ඉතින්ගේ කෑමිල වැඩුවෙනනකොට සත්තුන්ගේ නිස්පාදන වියදම වැඩි වෙනවා. මල මීටඩ පහතය එකම ක්‍රමවේදය තින සපතු හාරවෙල මල පාහත් තමනයක. ඒකට අමුදරෝයල ි පහ ෙලන්න ඒ මනක් පිටරට. දන්න ඒහලගු ැති කුකුල්ම සහ බිත්තර මිම්පන්තයේ පරි බෝගකින් පලකලේ බෙවන්න දහසක් කුකුල්මස් බිත්තර ඔක්කො වැඩි වෙල තමයි තියෙන්නේ ඩොලර එක අඩුවනා කියලා එන් එන්න එක වැඩි වෙනවන්හස අඩුවෙන්න උකල්න්මස්තීතර මෙම රදිචිර විිතරයක්ට අන්න බෑන් ළමට අන්නම දෙයක්නෑ මාඩු කෑල කණ්ඩනෑ මාඩුවලක් ිල වැඩි බතත්තම්බල පෝසාම්බොලබත් තුත් කන්ඩක් දැන් වත්කමක් නෑ මනිකුට පුළුවන්තරර කලෙින් තිබ විලටවුත් හොඳයි කියෙන යිදනවා අනික ඒමතන නෑ බිත්තර දන එකක තැන්වල දම තින්නේ පනස්වා ඇට එඒවම ොල රඩුන මිනිසුන්ට සහන දෙන්න පැ මසාහනයක්නන්නෑ අපි දන්න තරබින්න කල්මල ගානක ඇහ ීන් ඩ ිතර ඇවි දීම තමයි ිතර කිවට මේ හ සරයිව අිසට ලම්න්න ිත්තර නමට ඉතරයි මේ බල්මිල කඩුුණග කිසිම ද අඩු කරන බෝ මහ ජීවත්ත මස්සල මල අඩුවලලානෑමතයා කුකුල් පසක්තා එත්දා සාර්ශයයටයි විත්තරදන් එක පනස් පයි ඒකත් කිරලා දෙන්නේ අදර ඇතින විල ට යන්න අලුගන්ටගේය න්න. මස් ගණඩ ගී තරන්න කිලෝ එකක් ෙදවා සාර්සිය පනක් දකොට කහුවම අපි ජීවත්ෙන්න්ඩ හිිත්තරයක් කාපකාලයක් මතගනෑ. ඒත් සම ගෙන් සත ප්‍රධහන ප්‍රවෘති පවිකාශය අවසන්. ඔබට සුභ සන්දයවා. දෙනපතා අලුත්වේඩි ඔ සහ ප්‍රවෘති නැරමීමට එහද බටන එක කලික් කර සියත TV සබ්ස්ක්‍රැප් කරන්න. දියോගැන ලිම දැනගන්න මෙම සීනෝතක් කන්න. .